පොළොන්නරුවේ තමයි මම්මගේ මංගල දේශපාලන ගමන පටන් ගන්නේ ඒ අද ANC Global University Fair 2023 on March 3rd and 4th ජීවිතේ පළවෙනි වතාවට මම දේශපාලන වේදිකාවකට දැක්ගේ අද ඒ වෙන මුකුත් හින්ද නෙමේ මේ රට වෙනුවෙන් අපි අරගල කරේ ඒ රාජපක්ෂ හොරු එලවන්න එමෙතු මේ රටේ එන එන නායකයව එලවන්න නෙමෙයි අපි අරගල කරේ අපි හැබැයි කියපු දේ කරා එදා අපිත් එක්ක මුළු ඔක්කොම එකතු වුණා අරගලේ කවුරුත් නායකයෝ නායිකාවෝ හිටියේ නැහැ ඒ බොරු කතා දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලේ නායිකාවලු අරගලේට කවුරුත් නායිකාවෝ හිටියේ නැහැ මේ අරගලය මේ මුළු රටේම සියලු මිනිසුන්ගේ අරගලය ඒ අරගලයට ආපු සියලු දෙනා නායිකාවෝ සියලු දෙනාම නායක මම මුළු හදවතින්ම අරගලයට ආපු සියලු දෙනාටම හිස නමා ආචාර කරනවා මිනිසුන්ගේ දුක දැනිලා ආපු මිනිස්සු එදා අරගලයට ආවේ ඒ අරගලේ නිසා තමයි අද මෙහෙම හරි රට පොඩ්ඩක් හරි බේරුනේ හැබැයි මෙහෙම බේරලා හරියන්නේ නැහැ අපි මේ රට සම්පූර්ණයෙන් බේර ගන්න ඕනේ නේද ඒ හොරු ටික ඉතුරු ටිකත් එලවන්න ඕනේ නේද එහෙමනම් මම කියන අවංකවම මගේ හිතට දැනෙන උත්තරේ මම විශ්වාස කරනවා මේ නායකයා මේ රට අනිවාර්යයෙන්ම දුප්පත් පොහොසත් බේදකින් තොර සියලු මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කරන එකම නායකයා කියලා. අද වෙනකොට දැන් රාජපක්ෂ හොරු එලවන්න ආපු කණ්ඩායම රාජපක්ෂ හොරුත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම අනිත් සියලු කණ්ඩායම් වලට බය වෙලා ඒ කණ්ඩායම් බය වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස කියලා නමට. එහෙම බය වෙන්න ඕනේ අවංක මිනිහෙක්ට. හැබැයි 80 ගණන් වල තමුන්නාසලා මේ අම්මල තාත්තලාට මතක නම් එදා විමුක්තිය හොයාගන්න කියලා ආපු කණ්ඩායමක් විමුක්තිය හෙව්වේ කවුරු වෙනුවෙන්ද? ඒ පොඩි කණ්ඩායම වෙනුවෙන්. ඒ විමුක්තිය හොයාගත්ත පරණ හැවණලි ටික අදත් මේ වේදිකාවල හිටගෙන දැනුත් දෙනවා විමුක්තිය හොයන්න. ගෙනාවලු විහාර මහදේවිය. ගෙනාවලු දුටු ගැමුණු. අපිද ගෙනාවේ? අපිද ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාව? අපිද ගිහිලා ජැග්ගැහුවේ චන්ද්‍රිකා මැඩම්ට? මෛත්‍රී මහත්තයත් එක්ක ජැග්ගැහුවේ අපිද? නෑ. ඒ කියන රතු පාට ලේ දකින්න කැමති කණ්ඩායම එදත් ලේ හෙල්ලුවා මේ රටේ. එදත් උන්ගේ විමුක්තිය කියලා පොඩි කණ්ඩායමකගේ විමුක්තිය හොයාගෙන තරුණ ළමයි ටික පාරට ඇදලා දාලා මන්දකර ලාල්කාන්ත කියන සහෝදරයා කියනවා ඇඩෙන්ටි කාඩ් හොරගම් කරාලු. ඇඩෙන්ටි කාඩ් බලෙන් ගත්තලු. ඇඩෙන්ටි කාඩ් දුන්නේ තියුම මැරවලු. එහෙම තමයිලු දේශප්‍රේමී සටනක විදිහ. එදා දේශප්‍රේමී සටනට ඉඩ දුන්නා නම් මේක අර ඉතියෝපියාවක් වෙන්නේ එදා. ඒක මර්ධනය කරා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කරේ ඒ මිලේච්ඡත්වයේ මර්ධනය කරපේක. එදා එහෙම නොකර තිබුණා නම් අද මේක සෝමාලියාවක් වෙලා ඉවරයි. දැන් ඒ උන්ට හොඳයි මරන්න. මර්ධනය කරපු මිනිස්සයම මිනී මරුවා කියලා ලේවල් ගන්න. ඒගොල්ල තමයි ඒ සියලු මරණ වලට වග කියන්න ඕනේ. තරුණ ළමයින්ව පාළට ඇද්දී කීප දෙනෙක්ගේ විමුක්තිය වෙනුවෙන් සජිත් මහත්තයාම කෙනෙක් නෙමෙයි. සජිත් මහත්තයා මේ රටේ සියලු දෙනාගේ සැනසීම වෙනුවෙන් සමගිව එකට එකතු වෙලා කටයුතු කරන්න උත්සාහයක් යෙදෙන හැමෝටම හැමෝගෙම මුණට හිනාවක් ලබා දෙන්න උත්සාහ කරන ඉතාම හොඳ මිනිසෙක්.